ඇවිල්ලා තිබෙන්නේ ආරක්ෂාව පතාගෙන 30 දිනක් පමණයි ඔවුන් සියලු දෙනාම කතෝලික දේවස්ථාන දෙකක අපි රඳවලා ඔවුන් අපගේ පූර්ණ අධීක්ෂණය යටතේ වෙන්නස මගේ ගෙදරටත් දාපු ACL ෆයර් ගාඩ් මැද පෙරදිග ගැටුම් උත්සන්න වීමත් සමගම රටවල් කිහිපයක් ලැබෙනණිය ගැන හැර යන ලෙස තමන්ගේ රටවැසියන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. දිගින් දිගටම ලැබෙනණයට එල්ලවන ගුවන් ප්‍රහාර මෙන්ම ගොඩබිම් ආක්‍රමණයත් හරහා එහි බැසෙන ශ්‍රී ලංකිකයින් 7600කගේ ඥාතීන් පසුවන්නේ මේ වෙනකොට ලොකු බයකින්. මොකක්ද වෙන්නේ කියන එක ගැන. යුද්ධයේ පවතින ප්‍රදේශවල ශ්‍රී ලංකිකයින් ජීවත් වෙනවාද? අප දැන් සූදානම් වෙනවා WhatsApp තාක්ෂණය ඔස්සේ දැන් සම්බන්ධ කරගන්නවා ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කපිල ජයවීර මහතා. අයිබෝන් තානාපති තුමනි. ශ්‍රී ලංකිකයන්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳව සහ ඔවුන්ගේ වර්තමාන තත්ත්වය පිළිබඳව විමර්ශනය කරලා අපට බොහෝ මේ විචාර වශයෙන් ටෙලිෆෝන් කෝල්ස් එනවා. ඒ නිසා මම කැමති ඉතාමත්ම කෙටියෙන් බේරුත් නගරය සහ ලෙබනන් රටේ තිබෙන වර්තමාන තත්ත්වය පිළිබඳව ඉතා කෙටියෙන් විග්‍රහ කරන්න. මූලික වශයෙන් මම කියන්න කැමති ලෙබනනයේ පුරා ශ්‍රී ලංකිකයන් 7600ක් සේවය කරනවා. එතකොට මම ඔබලා පැඳවාගෙන ඉන්න මේ ලෙබනන් රටේ මේ මැප් එක වෙතට ඇත්ත වශයෙන්ම දැනට යුද්ධයේ පවතින ප්‍රදේශ කීපයක ඒනුත් මෙන්න මේ ලෙබනනයේ දකුණු කලාප ප්‍රදේශයේ දැනට දරුණු යුද්ධයක් පවතිනවා. එම ප්‍රදේශවල ශ්‍රී ලාංකිකයන් වාසය කරන්නේ නැහැ. සිවිලියන්ස්ලට ඒ ප්‍රදේශවල ඉන්න බෑ. ඒ කට්ටිය ඒ ප්‍රදේශවලින් දැනට ඉවත් කරලා තියෙන්නේ. ඒ වගේම මම ඔබලාව කැඳවාගෙන යන කැමති බේරුත් නගරේ මැප්පක වෙතට මේ බේරුත් නගරය කියලා කියන්නේ මෙන්න මේ විශාල ප්‍රදේශයක්. මේ ප්‍රදේශයේ මෙන්න මේ රතු කොටුවෙන් පෙන්වන නමුත් දකුණු ප්‍රදේශයට තමයි නිරන්තරයෙන්ම ගුවන් ප්‍රහාර එල්ලවන්නේ. වැඩිම ගුවන් ප්‍රහාර එල්ලවන්නේ මෙන්න ප්‍රදේශයට. මේ ප්‍රදේශ අපි හඳුන්වනවා දහයියා කියන ප්‍රදේශය. මෙම ප්‍රදේශෙත් ශ්‍රී ලාංකිකයන් වාසය කරන්නේ නැහැ. යම් ශ්‍රී ලාංකිකයෙක් සිටිනවා නම් ඔවුන් දහවල් කාලයේදී මේ ප්‍රදේශයට ඇවිල්ලා සේවය කරලා රාත්‍රී කාලයේදී එම ප්‍රදේශයෙන් ඉවත්වට යනවා. ඒ නිසා මම මූලික වශයෙන් කියන්න කැමති ශ්‍රී ලෙබනනයේ සිටින සේවය කරන නමුත් ශ්‍රී ලංකාවේ සිට ඔවුන්ගේ ඥාතීන්ට ඔබලාගේ ඥාතීන් පිළිබඳව අනියත වියක් මේවට ඇති කරගන්න එපා. අපි නැවතත් ලෙබනන් නැත්තක විතර අරන් ගියොත් මේ ලෙබනනයේ මෙන්න බේරුත් නගරේ මෙන්න මේ ප්‍රදේශයෙන් උතුරු කලාපවල තමයි ශ්‍රී ලාංකිකයන් බහුතරයක් සේවය කරන්නේ. එතකොට දැන් ඔබලට තේරෙනවා ඇති අපේ ශ්‍රී ලාංකිකයන් ඉතාමත්ම සුරක්ෂිතව මේ විනෝද සේවය කරනවා කියලා මේ වන විට. ඒ වගේම අපට ඇවිල්ලා තිබෙන්නේ ආරක්ෂාව පතාගෙන 30 දිනක් පමණයි ඔවුන් සියලු දෙනාම කතෝලික දේවස්ථාන දෙකක අපි රඳවලා ඔවුන් අපගේ පූර්ණ අධීක්ෂණය යටතේ ඔවුන් ආරක්ෂා කාර්යයේ සිටිනවා. ඔවුන්ට අවශ්‍ය කරන සියලු පාසුකම් අපි ලබා දෙනවා. ඒ වගේම එම පාසුකම් ලබා දීම සඳහා ඔවුන් පිළිබඳ සහභාගීත්වය සඳහා ගරු විදේශ අමාත්‍යතුමා, ගරු විදේශ ඉලක්කම්තුමී, විදේශ රටක අමාත්‍යංශ කාර්ය මණ්ඩලය, ඒ වගේම විදේශ සේවා නියුක්ත කාර්යංශ සභාපතිතුමා, නියුක්ත සම්මානිත කාර්යතුමා ඇතුළු කාර්ය මණ්ඩලයත් අපට විශාල සහයෝගයක් දෙනවා. ඊට අමතරව ලෙබනනයේ කරිටාස් ආයතනය, කතෝලික දේවස්ථාන, ඒ වගේම IOM එක, ඒ වගේම අපි තිබෙන ශ්‍රී ලාංකීය සංවිධාන ඉතාමත් තරමිතකර විශාල සහයෝගයක් දෙනවා. මම ඔවුන් සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මම නැවතත් ඔබලාට කියනවා අනිත්‍ය බියක් ඇති කරගන්න එපා. මේ යුද තත්ත්වය මම දන්නවා. නමුත් අපි මේ තත්ත්වයට අපි ඉතාමත්ම සුපරික්ෂාකාරී මුහුණ දෙමු. මට ඔබලාගේ සහයෝගය අවශ්‍යයි.